පොහොසත් ඉතිහාසයක් තියෙන රටක්. ඉතින් මම සාමාන්‍යයෙන් කරන්නේ එහෙනම් ඒ පොහොසත්කම තිබුණේ කොහොමද කියන එක හොයලා බලන එක විතරයි. හැබැයි එතෙන්දී මොකද්ද මූලිකම දේ? ගමයි පන්සලයි මේ තියෙන සම්බන්ධය. මොකද ගමේ පන්සලේ හාමුදුරුවෝ තමයි ඇත්තටම එදා කාලේ. ඒ ඉස්සර මේ පොහොසත් අපේ සංස්කෘතියේ එක කොටසක් තමයි. ගමේ පන්සලේ ඉන්න නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම තමයි මේ ගම දියුණු වෙන්න එකම හේතුව. මොකද ගමේ ඉන්න වෙන කවුරුත් පවුලෙන් පවුලට සමහරක් අය අකමැති. ගමේ ඉන්න හාමුදුරුවෝ විතරයි මුළු ගමේම ඉන්න අයට හොඳක් වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඕගොල්ලන්ට මරම් බලන්න ගමේ පන්සල ගත්තොත් පන්සලේ හාමුදුරුවන්ගේ තමයි ඒ ප්‍රාර්ථනේ තියෙන්නේ. දුවා දරුවන්ට නම් අම්මයි තාත්තයි ඉන්නවා. අම්මයි තාත්තයි හිටියට පස්සේ කවුද ඒක ප්‍රාර්ථනා කරන්නේ? ගමේ පන්සලේ. මොකද අපිට මේ පොහොසත් සංස්කෘතිය අමතක කරන්න බෑ. ඉතින් මමත් ඒකමයි. ඇයි මමත් ඒ පන්සල තෝරගත්තේ? මොකද මම හැම වැඩක්ම කරනකොට පොහොසත් සංස්කෘතියෙන් අපිට ඒ ගන්න පුළුවන් එකම දේ තමයි ආයි පන්සල. සමහරක් අයට ඇත්තටම මේවා තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ තේරෙන්නේ නැහැ කියන්නේ දැන් අපි නායක ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ පන්සලේ ඉන්න ලොකු හාමුදුරුවන්ගේ මොකද්ද මේ ජීවිතේ කරලා තියෙන්නේ? මුළු ජීවිත කාලයම අනුන් වෙනුවෙන් කැප කරලා තියෙනවා. ඕගොල්ලෝ වෙනුවෙන් කවුද කැප කරලා තියෙන්නේ? ඒ වගේ ජීවිත කාලෙම කවුරු හරි ඕගොල්ලෝ දිහා බලාගෙන ඉන්නවද? එහෙම ජීවිත කාලෙම කැප කරලා නැහැ. හැබැයි මේකේ වටිනාකම කාට හරි තේරෙනවද? තමන් වෙනුවෙන් ගමේ පන්සලේ නායක හාමුදුරුවෝයි ඒ ඉන්න අදාළ අනිත් හාමුදුරුවෝ ටිකයි මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ සුභසිද්ධිය සඳහා මුළු ජීවිත කාලෙම දන් දීලා තිනවා කියලා කිව්වොත් කාට හරි? ඕගොල්ලෝ ජාතක කතාවල ඉගෙනගෙන තියෙනවා, දෙමව්පියොත් ඉගෙනගෙන තිනවා, ළමයිත් ඉගෙනගෙන තියෙනවා, ඇස් දන් දෙනවා, කිස කෙස් දන් දෙනවා, ලේ දන් දෙනවා, මේ ඔක්කොම අහලා තියෙනවා. හැබැයි අපේ රටේ මේ මුළු පන්සල් වලින් හාමුදුරුවෝ මුළු ජීවිත කාලෙම දන් දීලා තියෙන්නේ. ඒ කියන්නේ මුළු ජීවිතේම මේ තමන් වෙනුවෙන් දන් දීලා තියෙන්නේ. එතකොට තමන්ගේ තියෙන මැණික අඳුරන් නැතුව ඒක දලන් වගේ සැලකුවොත් ඒකට වටිනාකමක් නැහැ. හැබැයි මම ඒක අනිත් පැත්තේ හැරෙව්වා.